අයිබෝන් හරිදී හරියටම කියන එන සේත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනය පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල තවත් කොවිඩ් මරණ 8ක් සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි බස්නාහිර පළාත තවදුරටත් අවදානම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි සාමාන්‍ය පෙළ ජනවාරි මාස පවත්වනවාද නැද්ද යන්න තීරණය ලබන සතියේ LPL තනගාවලියේ දෙවන තරගයේ ජය යාපනයට දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 87ක කාන්තාවක් ඇතුළත්. අදාළ කාන්තාව පසුගිය නොවැම්බර් මාස 23 වනදා නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ආඝාතයේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ නවයේ දෙමඩකොර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියා තත්ත්වයයි. මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද පසුගිය නොවැම්බර් මාස 25 වනදා නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ITH රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සමග COVID-19 උග්‍ර වීමයි. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද පසුගිය නොවැම්බර් මාස 26 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 10 මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්ද නොවැම්බර් මාස 26 වන දින නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව නිදන්ගත වකුගඩු රෝගයක් සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද පසුගිය නොවැම්බර් මාස 25 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සහ ඇදුම රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියා තත්ත්වයයි. කොළඹ මැගසින් බන්ධනාගාරගතව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද බන්ධනාගාර රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 473 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් එක් පුද්ගලයෙකු ඕමාන්නේ සිට පැමිණි පුද්ගලයෙක් වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතර වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 138ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතින් 63ක් හා රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතින් 35 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අයත් සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවද 19431 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 22500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මොවුන් සිව් දෙනා කොළඹ සිට දීපවාලී උත්සවයට වතුකරයට පැමිණි පුද්ගලින් වන අතර ඔවුන් පසුගිය 26 වනදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුවයි කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇත්තේ. ආර්යන්පති ඔල්ලිකුලම් හි කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඇගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශය කටයුතු කර තිබෙනවා. කොළඹ සිට මහනුවර බලා දහවනේ වන කාර්යාල දුම්රියේ රඹුක්කන දක්වා ගමන් ගන්නා මගීන්ගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා.
තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 13ක් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක් ආශ්‍රිතව හුදෙකලා කිරීම ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම් ප්‍රදේශ ග්‍රාම සේවක වාසම් 9ක් හුදෙකලා කර තිබෙනවා. ඊට අමතරව අලවතුගොඩ ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවක වාසම් 2ක් හුදෙකලා කර තිබෙනවා. මේ සියලු දේට අමතරව සමහර ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල යම් යම් නිශ්චිත ස්ථාන තෝරාගෙන හුදෙකලා කිරීම කරලා තියෙන බවට වාර්තා වෙනවා විශේෂයෙන්ම PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා. කෙසේ වෙතත් කොළඹ ඒ වගේම අටලුගම ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අද දිනේ විශේෂ හෙලිකොප්ටර් මෙහෙයුමක් ගුවන් හමුදාවේ සහාය ඇතුව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේට හේතුව තවමත් අපිට තොරතුරු ලැබී තිබෙනවා. එම ප්‍රදේශවල ජනතාව නිරෝධායන රීති වලට අනුගතව කටයුතු නොකරන බවට විශේෂයෙන්ම යම් සෞඛ්‍ය බලධාරී PCR පරීක්ෂණයකට පෙනී සිටින ලෙස දැනුම් දුන්නොත් ඒක නිරෝධායන නියෝගයක්. ඒ නිරෝධායන නියෝගයට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් එක් පැත්තකින් ඔවුන්ට එරෙහිව අධිකාරිය නඩු පවරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් රැඳී සිටින නිවාස දේපළ නැත්නම් ප්‍රවාහනයට යොදා ගන්නා වාහන පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. අපි හැමදාම කියන පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර වෙලා තියෙන අවධානම කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ සහ කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. ඒතර එතනින් බැහැරට මේ රෝගේ ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ මොනවාද? දැන් අලුතෙන් උපපුකුරු නිර්මාණය වීමේ සම්භාවිතාවක් ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු අංගවල තියෙනවා. ඒකේදී ඒතර බලධාරීන්ගේ වගකීම් මොකද්ද? ජනතාවගේ වගකීම් මොකද්ද? මේ සියල්ල හරියට ග්‍රහණය කරගන්න තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. අපි අවදානම හඳුනා ගැනීමත් එක්ක අවදානම විද්‍යාමාන කිරීම. එහෙම නැත්නම් රටට ඉදිරිපත් කිරීම හරි වැදගත් වෙනවා. එතකොට තමයි ජනතාවට වගකීම් සහගතව හැසිරෙන්න පුළුවන් වෙන්නේ. ආයතන ප්‍රධානීන්ට වගකීම් සහගතව තමන්ගේ ආයතන කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණ විදිහට ඒකෙදී අපි පැහැදිලිවම කියපු දේ තමයි මේක අර ඉලක්කම් වලින් කියනවට වඩා සිතියන්ගත කිරීමක් කරා ඒ සිතියම හරහා රටට නිරාවරණය කිරීම ඉතාම වැදගත් කියන කාරණේ. ඒක අපි කිව්වා දෛනිකව යාවත්කාලීන වන දත්තත් එක්ක සකස් වෙන සිතියමක් හරහා තමයි මේක GPS මැපින් හරහා කළ හැකි තාක්ෂණයේ පාවිච්චි කළා. ඒ හරහා තමයි හරියට අපිට අවදානම් පෙන්වන්න පුළුවන්. ඒතර මේක කාලයක් ඇදුනා මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව සමහර වෙලාවට රජ වෛද්‍යාරින්ග සංගමේ මතය විහිළුවට ලක් කළා. නමුත් අවසානයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් මේ වෙනකොට චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය මේ වෙනකොට අවසන් අදීරේ පවතින්නේ. එළවෙන සඳුදා වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ සිටියම එදිනෙදා යාවත් කාලින තොරතුරු මත සකස් වෙච්ච සිටියම රටට ඉදිරිපත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්කම ලැබෙයි කියලා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය අදයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ජේෂ්ඨත්වයෙන් ඉහළින් සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වැඩ බලන සහකාර පොලිස් අධිකාරීවරුන් වශයෙන් පත්කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පතිතුමාගේ නිර්දේශය අනුව පොලිස් කොමිෂන් සභාව අනුමැතිය සඳහා යැවීමට සූදානම් කළ තිබුණ පොලිස් කොමිෂන් සභාව විසින් අන්තිමේදී මේක අවලංගු කරා. ඒ අවලංගු කරනවා නම් කරන්න ඇත්තේ ඔවුන්ට ඒ සුදුසුකම් නැති නිසා. මොකද ප්‍රධාන පොලිස් පරීක්ෂක තන්ත්‍රයේ සිට සහකාර පොලිස් අධිකාරී තන්ත්‍රයට පත් කරන්නට යම්කිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා. පොලිස් කොමිෂන් සභාව මගින් අනුමත කළා. ඒ ක්‍රියාපටිපාටයට අනුව තමයි උසස්වීම දෙන්න ඔවුන්ට කාලානුරූපී උසස්වීම ලබා දෙන්නේ නැහැ. එතකොටද මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඉන්න ජ්‍යෙෂ්ඨ අයන්ව ඒ ආවරණය සඳහා පත් නොකරන්නේ? ඔව් ඒක තමයි. ඒ ආවරණය සඳහා පත්කරන තියෙන ප්‍රතිපාදන තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර සඳහා පමණයි. ඒ පස්සේ පිළිබඳ ඔවුන්ගේ යම් කිසි අඩුපාඩුවක් දුක් ගැන වෙලා තිනවා අනිවාර්යයෙන් මම සම්බන්ධයෙන් බලන බව මේ අවස්ථාවේදී කියා සිටිනවා. අද පාසල් පද්ධතිය ගත්තාම ඊළඟට කඩේම කැඩියට තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ. අදත් පාසල් විවෘත කරලා තිබුණාට විශාල ප්‍රදේශ ගණනාවක පාසල් වසලා තිබෙනවා. විභාගයේ කල් දැමීම සම්බන්ධව තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවාද කියලා දැනගන්න කැමතියි. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තිබෙනවා. ඒ කියන්නේ 20යි 21 ජනවාරි මාසයේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා තමයි දැනට තීරණය වෙලා තියෙන පරිදි සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. හැබැයි මේ තත්ත්වයේ දිගින් දිගටම මෙහෙම පවතිනවා නම් තව සතියක් දෙකක් තුල අපිට මේ පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කළා අපි තීරණයකට එළමෙනවා නම් දැන්ට මේ පාසල් විවෘත කරන්න බෑ කියලා.
එවන් තත්වයක් තුළ උසස් පෙළ විභාගයේ ඒ දිනවල පැවැත්වීම සාධාරණ වන්නේ නැහැ. ඒ තත්වයේ දිගින් දිගටම තියෙනවා නම් මේ පාසල් විවෘත කරන්නට බැරි නම් අපිට තීරණයක් ගන්නට වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීමට. ඒ ගැන තාම තීරණයක් කරන්නේ නැහැ. සතියක් තුළ අපි ඒ තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා. 2017-18 ආරම්භ කරපු අපේ යහපාන රජේ ආරම්භ කරපු පාලං අද ඒ වැඩ නතර කරලා දැන් අවුරුද්දක් වෙනවා ඒ වැඩ පටන් ගන්න. මොන ආණ්ඩුව හිටියත් පාලං හදන්න ඕන. පාරවල් හදන්න ඕන. ඒ තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ වහුනේ නැත්තම් ජනතාව උඹ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේවා හදන්න මේ බාර දීලා තියෙන්නේ මේ තීන්දුව අරන් තියෙන්නේ නිවාස සංවර අධිකාරියේ. එතකොට දැන් එතුමා මහා මාර්ගය ඇමති නෙමෙයි. ඔබතුමා දන්නේ නැහැ මෙතුමගේ කාර්යභාරය තිබ්බේ නිවාස හදන්න. එතුමා ගිහිලා කරලා තියෙන්නේ පාලං හදන එක. මුළු රටේම නෙමෙයි එකත් හදලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කෙදී. එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැති එතුමාට පහුගිය ආණ්ඩුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය ලැබෙන්නේ නැතුව ඇති. ඒ හින්දා ලැබිච්ච අමාත්‍යංශයෙන් පාලං හදන්නත් අරගෙන. වැඩේ තියෙන්නේ දැන් මේවට සල්ලි තිබුණ නැහැ. ප්‍රතිපාදන නැතුව තමයි මේ පාලං හදන්න පටන් ගන්න තියෙන්නේ. නෑ නෑ සල්ලි වෙන් කරලා නෑ. රන්මාවත්වලත් සල්ලි තිබුණේ නෑ. බිලියන 49ක් මහමාර්ග අමාත්‍යංශය විතරක් ණය ගෙවන්න තිබුණා. එතන තමයි බංකුවත් කියලා තිබුණේ ආණ්ඩුව. ඒ නිසා අපි කුඩම් වගේ සැලකිල්ල කරන්නේ නෑ කීයටවත් හම්බන්තොට දිස්ත්‍රික්කයට. අනිවාර්යයෙන්ම ප්‍රේමදාස මහත්තයා පටන් ගත්තද වෙන කවුරු හරි පටන් ගත්තද කියලා බලන්නේ නෑ. දැන් එහෙම කෙරුව ඔබතුමාලායි කාලේ. ඒවට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා මහමාර්ග අමාත්‍යංශය වගේම පළාත් පාලන අමාත්‍යංශයෙන්. ග්‍රාමීය පාලම් වලට රන්මාවත් වලට මුදල් වෙන් කරලා තිබුණා. ගිවිසුම අත්සන් කළ මුදල් වෙන් කරපු ඒවා අතරමඟ නතර කරලා තියෙනවා. අවුරුද්දක් ගෙවලා නැහැ ඔයාලා. ඔයාලගේ කාලේ අවුරුදු 10ක් වන්දි ගෙවපු නැති මුදල් ටික ඔක්කොම වන්දි ටික ගෙවුවේ අපි. මුදල් ප්‍රතිපාදන වල අඩුපාඩුවක් නැහැ. ඔයාලා වැඩ කරලා නැහැ. වචන වලින් තිබුණා. මුදල් නැහැ. ඒක තමයි ආර්ථිකය බිමට වැටුනේ. ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්තාන ගාවට ගෙනගන් දක්ෂ ලෙස අවුරුදු 4ක් මරගෙනයි තම උන්නාන්සේලා. දැන් ඔබතුමාලා ওই විදිහට හොඳට වැඩ කෙරුවා නම් පරිදුනේ කොහොමද? අයවැය කතාවේ මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා කියලා. කිලෝමීටරයක් හදන්න රුපියල් 104යි යන්නේ කොහොමද හදන්නේ? දැනටම කිලෝමීටර 12,000ක් ආරම්භ කරලා තියෙනවා. ඉන්නේ දැන් ඔය ගණන් හිලව් ඒ කාලෙත් එක්සත් ජාතිපක්ෂය අපි ඉන්න කාලෙත් හැදුවා. අර ගන්නවා බෙදනවා ගණන් හදනවා පෙන්නනවා වෙන්නේ නැහැ කියලා. අපි ඒක අපේ වැසිස්සෙත් කතා කරමු. උත්තර දෙනවා. උත්තර දෙන්නේ වැඩ කරලා හදලා පෙන්නන්නේ. ආරච්චි මන්ත්‍රීමාට මයික් එක දෙන්න. කඩලා දාන්න හදන්න. මයික් එක ඔෆ් කරනවා. ඔෆ් කරනවා. ඔෆ් වෙන්නේ නැහැ. ඒක දරාඩ ගන්න එපා කතා කරන්නේ උතුමා. කිලෝමීටර් 104 කොහමද හදන්නේ කියන මගේ ප්‍රශ්නේ උත්තරේ දෙන්න. ලබන අවුරුද්දේ අපි කිලෝමීටර් 30,000 හදනවා. මේ අවුරුද්දේ අපි 10,000 පටන් ගන්න තියෙනවා. ඔය සල්ලි වලට අමතරව අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් උදව්වක් මෙනවා. අපි යන ප්‍රශ්න අංක හද. World Bank එකෙන් උදව්වක් මෙ. ගිනිකුණ දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකුණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර ඉදිරි දින කිහිපෙදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව මධ්‍යම උතුරුමැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස දෙකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර ඉදිරි දින කිහිපෙදී ඒ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම ඇති කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දෙවන වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 පමණ වනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව මූලස්ථාන පොලිස් වසමට අයත් පිල්ලේ ආරඩි ප්‍රදේශයේ ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
රටහදන සෞභාග්‍ය දැක්මනුව දිවයින පුරා සිටින අඩු ආදායම් ලාභී ප්‍රජාව ස්වශක්තියෙන් වැඩි ආදායම් ලාභීන් බවට පත් කිරීම උදෙසා සමෘද්ධි සහනාධාර ලාභීන්ගේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීමේ වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් තුළ සාමූහික වශයෙන් එක්ව මහවිරු සැමරුම සිදු නොකරන ලෙසට අධිකරණ නියෝග පනවා තිබෙන පසුබිමක උතුරේ ජනතාව සී නිවෙස් තුළ පහන් දැල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබුණා. සබරගමු පළාතේ කිතුල් කර්මාන්තයේ ශක්තිමත් කිරීමේ අරමුණින් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අදහස් අනුව කිතුල් පැල 40,000ක් සිටුවීමේ පළමු අදියර කෑගල ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා. නෝවුඩ් පොලිස් වසමට අයත් නෝවුඩ් නිව්වැලිවත්තේ වතු නිවාස පේලියක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 12ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නෝවුඩ් පොලිසියේ අංශ කිහිපයක් පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවත්. මෙවර LPL තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර ඊයේ දින පැවති තරගෙන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තා. ලංකා ප්‍රීමියර් ලීග් 20-20 ඉක්වල් ජයගමු. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන තරගය අද ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර ආරම්භ වුණා. කාසිය වාසිය දිනු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිතිකරණය වෙනුවෙන් කණ්ඩායමේ පළමු වගකීම කරටගත් දනිෂ්ක ගුණතිලක සහ චැඩ්වික් බෝල්ටන් පළමු කඩුලට ලකුණු 24ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියේදී බෝල්ටන් හට අවාසනාවන්ත ලෙස ලකුණු 4ක් ලබා සිටියේදී දැවි යාමට සිදු වුණා. Oh, we're talking about the wicket. And that's exactly what happens. Wanidu Hasaranga, the catcher. අනතුරුව දෙවන කඩුල වෙනුවෙන් පිටියට පිවිසි අසම් කාන් දනිෂ්ක සමගින්නෙක්ව ලකුණු 34ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. කෙසේ නමුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිකරණය හමුවේ බන්දුවාර 15ක් අවසන් වන විටත් ලකුණු 100 සීමාව පසු කර යාමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි වුණේ නැහැ. දනිෂ්ක ගුණතිලක ලකුණු 38ක් රැස් කළ අතර අසම් කාන් ලකුණු 20ක් සහ බහනුක රාජපක්ෂ ලකුණු 21ක් රැස් කරගෙන සිටියා. So he'll be happy he's pulled it. Goal select. Shuffles across, trying to find the gap. Finds a field at this time. Makes no mistake. තරගයේ 17 වන පන්දුවාරයේ පළමු පන්දුවට නායක ෂහීඩ් අෆ්‍රිඩි උඩුපහරක් එල්ල කළද වනිදු හසරංගගේ වරදින් එය ගිලිහි ගියා. එම වරදේ ප්‍රතිඵලයක් වූයේ 18 වන පන්දුවාරයේ අවසන් වන විට ෂහීඩ් අෆ්‍රිඩි පන්දු 11කදී ලකුණු 42ක් රැස් කිරීමයි. එහිදී ෂහීඩ් අෆ්‍රිඩි වෙනි ඔලිවියගේ පන්දුවාරයේදී අයපාර 4ක් රැස් කිරීම කාගේත් අවධානයට ලක් වුණා. අෆ්‍රිඩි පන්දු 23කදී ලකුණු 58ක් රැස් කරමින් අර්ධ ශතකයක් වාර්තා කළා. එනුව පන්දුවර 20 අවසානයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 175ක්. පන්දු යැවීමේදී ඩ්වයින් ඔලිවියර් කඩුලු 4ක් තබා ගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටිටි පෙවිසි ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අවිෂ්ක ෆර්නැන්ඩෝ සහ මිනෝත් බානුක ආරම්භක සම්බන්ධතාව ලෙස ලකුණු 35ක් රැස් කළා. මොහොමඩ් ඩමීර්ගේ පන්දුවකට මිනෝත් දැවී යද්දී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක්. කෙසේ නමුත් තෙවන කඩුල්ල වෙනුවෙන් පිටියට පෙවිසි ෂොහෙබ් මලික් අවිෂ්ක ෆර්නැන්ඩෝ සමගින් එක්ව ලකුණු 110ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවා. ෂොහෙබ් මලික් නොදැවි ලකුණු 27යි. ඊයේ දින තරගයේ බර කරටගත් අවිෂ්ක ෆර්නැන්ඩෝ තම වගකීම මැනවින් ඉටු කරමින් ආරම්භයේ සිට අවසානය දක්වා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් හට තම කඩුල්ල ලබා නොදී නොදැවි ලකුණු 92ක් රැස් කළේ පන්දු 63කටයි. එය LPL තරගාවලියේ මේවන තෙක් ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. There you go.
You call it, make it all the way she goes into the 90s goes Avishka. E anuwa lakunu 176 ka jagrahi ilakyak hamba giya Jaffna Stallions kandayama banduwara 19:53 kadi kadulu dekak pamanak devi ema lakunu sankhya baras karamin ee dina tarangaya jagrahaniya kala. Tarange veerya Avishka Fernando. Very organized team. Davies. Tassara Pereira, captain, I thought fantastically well as well. Lanka Premier League, Visai Visa, Equa, Jayagamo. Eight Samagin, Apagi, Madhyanapuat Vikashe, Minima Vatapatirva, Tabat, Torotu Sandhapi Visina, www.siathanews.lk, Apagi, Web Adabia Veta, Yalithami Musavasahai, Apagi, Pradhana Pravati Vikashin, Oberta Subatavasak. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.